මම ආචාර්ය කීර්ති ප්‍රේමදාස මගේ පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරා රටකට අධ්‍යාපන ක්‍රමයකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද රටේ මිනිස්සු සන්තෝෂයෙන් ඉන්න විශ්වාසයෙන් ඉන්න පරිසරය සහ සමාජය සමග සහසම්බන්ධතාවයෙන් ඉන්න ඊට අපි බලුවා දැන් මේ තුන achieve කරන්න අපිට කොහොමද කියලා මේ ලෝකේ රටවල් ඒව achieve කරන්න try කරලා තියෙනවා. ඉතින් ඒක බලාගන්න හොඳ විදියක් තමයි indices නැත්නම් එක එක රටවල් වල ranking systems තිනවා මේක එක දේවල් වලට. ඉතින් ඊට පස්සේ අපි බලුවා ranking systems තුනක් happiness global happiness ranking එක ඊට පස්සේ good country ranking එක ඊට පස්සේ අපි බලුවා education වලට PISA ranking එක. ඔය තුන අපි බලුවා. ඊට පස්සේ අපි බලුවා ඔය තුනෙන්ම උඩින් ඉන්න රටවල් තියෙනවා කියලා. ඉතින් අපිට පේනුන එකක් තමයි ෆින්ලන්තය ඒ වගේ රටක් සමහර රටවල් තියෙනවා සමහර රැන්කින්ග්ස් වල උඩ තියෙනවා දැන් ආසියන් ඒෂියන් රටවල් වලම සමහර ඒවා පීසා රැන්කින්ග් උඩ තියෙනවා නමුත් අර හැපිනස් රැන්කින්ග්ස් වල ඒ වගේම ගුඩ් කල් රැන්කින්ග්ස් වල එච්චරම උඩ තියෙනත් කියලා ටිකක් කියන්න අමාරුයි ඉතින් දැන් එතකොට දැන් ඔය තුනේම තියෙන එකක් තමයි අපි දැක්කේ ෆින්ලන්ඩ් ඉතින් ඒ පාර අපි හිතුවා ෆින්ලන්ඩ් වල এডুকেෂන් සිස්ටම් එක කතා කරා නම් හොඳයි කියලා මොකද ඒගොල්ලෝ මොකක් කර දෙයක් කරනවා ඔය රැන්කින්ග්ස් ජාති තුනකම උඩට එන්න ෆින්ලන්ඩ් වල ලොකු ස්ට්‍රෙන්ත් එකක් තමයි ටීචර් ට්‍රේනින්. හැම ටීචරෙම මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා. ඒ වගේම අවුරුදු 5ක් විතර ට්‍රේනින් එක තමයි ටීචර්ස්ලා ඉස්කෝලේ උගන්වන්නේ ඉන්නේ. දැන් විශේෂත්වයක් තමයි මේ ටීචර්ස්ලාට උගන්ලා තියෙනවා এডুকেෂනල් රිසර්ච් වලට. අහුම්කන් දෙන්න. දැන් මොකක්ද ඔක ඉම්පෝටන්ස් එක? දැන් এডুকেෂනල් රිසර්ච් කියන්නේ දැන් දැන් ලෝක හැමතැනම කරනවා ළමයිගේ ඉගෙනීම කොහොමද කරන්නේ කියලා රිසර්ච්. උදාහරණයක් වශයෙන් දැන් අපිට ළමයෙකුට මැත් ඇන්සයිටි කියන්නේ මැත් කරන්න බයක් තියෙනවා කියලා. දැන් එතකොට දැන් ඕකට දැන් ටීචර් අපි අපේ තියෙන අපි ඕන් රිසර්ච් පාච කරන්න නැතුව අධ්‍යාපන විශේෂඥයන් රිසර්ච් ගොඩක් තියෙනවා ලෝකේ ඒක ගැන කරලා. එතකොට ඒවට අහුම්කන් දෙන්න මේ ෆිනිෂ් ටීචර්ස්ට උගන්වනවා. ඉතින් ඒක වැදගත්කම තමයි ඒගොල්ලෝ ස්කූල්ට ගියාම තමන්ගේ ක්ලාස් එකේ ඉන්න ළමයිට ගොඩක් කිට්ටුවෙන් ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත්ස් දැනගෙන ඒ රිසර්ච් අනුකූලව ඒ ළමයට උදව් කරන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල තියෙන තව ලොකු දෙයක් තමයි ඔක්කොම වගේ තියෙන ගාමන් ස්කූල්ස්. අනිත් එක ඒ ගාමන් ස්කූල්ස් හැම එකේම වගේ ස්ටෑන්ඩඩ් එක එකයි. ඒකෙන්ද පේරන්ට්ස්ටවත් ළමයිටවත් ටීචර් ෂොපින් කරන්න ඕනේ නැහැ. දැන් අපි දන්නවා ලංකාවේ අපිට දන්නවා දැන් ඒ කියන්නේ ළමයි සහ පේරන්ට්ස් අතර තියෙනවා නිකන් ස්කෝල රෑන්ක් කළ විදියක්. දැන් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ස්කෝලවල හැම ස්කෝලෙම එකයි. එක ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන්න තමයි කොළු ස්ට්‍රයිව් කරන්නේ. එතකොට ප්‍රයිවට් ස්කූල්ස් හරියම පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඕකේ තියෙන ලොකුම දේ තමයි එතකොට පේරන්ට්ස්ලා හැමතිස්සෙම ටීචර්ස්ලා හැමතිස්සෙම බලන්නේ මේ සිස්ටම් එක දිනු කරන්න මිසක් ඉන්ඩිවිජුවල් ස්කූල්ස් දිනු කරන්න නෙවෙයි. ඒකට ඉතින් එතකොට වෙන්නේ අර ඇත්තට ටීචර්ස්ලා දැන් ස්කෝල අතර කම්පිටිෂන් එකක් නැති හින්දා එක එක ස්කෝල වල ටීචර්ස්ලා සහයෝගයෙන් වැඩ කරනවා ඔය ලර්නින් කමියුනිටීස් නැත්නම් ඒ කියන්නේ සහ එක්කව වෙලා කමියුනිටීස් හදලා ළමයිගේ ස්ටඩින් ඒ කියන්නේ ළමයිගේ ලර්නින් ස්ටඩි කරනවා දැන් ෆින්ලන්ඩ් වල අපේ රටේ ශ්‍රී ලංකාවේ තියෙන සුවිශේෂ වෙනස තමයි දැන් ශ්‍රී ලංකාවේ අපි දන්නවා නැෂනල් එක්සෑම්ස් තියෙනවා දැන් ග්‍රේඩ් 5 ස්කෝලර්ෂිප් එක්සෑම් එක තියෙනවා ඊළඟට ඕ ලෙවල් තියෙනවා ඒ ලෙවල් තියෙනවා නමුත් ෆින්ලන්ඩ් වල නැෂනල් එක්සෑම්ස්ත් නැහැ ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම්ස්ත් නැහැ එකක් විතරක් තියෙනවා අවුරුදු 16 යුනිවර්සිටි යන්න හදනකොට ළමයිට ගන්න පුළුවන් මැට්‍රිකියුලේෂන් එක්සෑම් එකක් එච්චරයි තියෙන්නේ දැන් ඇමරිකාක්ෂ දරපතේ ගත්තත් ඒකේ ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම්ස් තියෙනවා ඒවට නැෂනල් එක්සෑම්ස් නැහැ ගොඩක් රටවල් වල නැෂනල් එක්සෑම්ස් ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම්ස් වගේ වල අයින් කරන්න තමයි සාමාන්‍ය ටෙන්ඩන්සි එක තියෙන්නේ දැන් සිංගප්පූර් වල අතරම නැෂනල් එක්සෑම්ස් ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම්ස් තියෙන රටක් නමුත් දැන් 2019 දී සිංගප්පූර් ගාමට එක තීරණය කළා තියෙනවා এডুকেෂන් කම්පිටිෂන් එකක් නෙවෙයි ඒකින්ද පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය වගේ පොඩි ශ්‍රේණි වලට නැෂනල් එක්සෑම්ස් අයින් කළා ඒ වගේම තමයි රිපෝට් කාඩ් එකේ වෙනියා කියන පළවෙනි දෙවෙනි වගේ දේවල් අයින් කරන්න ඒගොල්ලෝ දැන් පියවර අරන් තියලා මේ 2019 දැන් ලංකාවේ ගොඩක් ෆින්ලන්ඩ් වල এডুকেෂන් එක කම්පෙයර් කරනකොට තියෙනවා අපිට මේ ලංකාවේ මේ ගොඩක් දේවල් කරන්න බැරි අපි මේ විශ්වවිද්‍යාල වලට යන්න තියෙන අමාරු හින්දා ඒ කියන්නේ අපි දන්නවා ඉංජිනේරු අංශගල වෛද්‍ය අංශගල ලංකාවේ විශ්වවිද්‍යාලට යන ඉතාමත්ම අමාරුයි එතකොට අර අමාරු එතකොට අර මේ අපසොසස්පල වගේ පන්ති වල ගොඩක් අමාරුවෙන් පාඩම් කරන්න ඕනේ ගොඩක් ට්‍රේන් වෙන්න ඕනේ ටියුෂන් යන්න ඕනේ ඒකින්ද දැන් ඒ කියනවා නමුත් දැන් ඇත්තටම
දැන් ෆින්ලන්ඩ් වල ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ 95% විතර ඒ කියන්නේ secondary school education එක හොඳට complete කරනවා. ඒ කියන්නේ උසස් පෙළ වගේ. ඊට පස්සේ 60-66% යනවා යුනිවර්සිටි සර්ට 34% යනවා vocational වෘත්තිමය අධ්‍යාපනය කරන්න. දැන් ඔය ලංකාවේ තිබුණ එක තමයි ඉස්සර ඔයාලට මතක ඇති ලංකාවේ වෘත්තිමය අධ්‍යාපනය ගොඩක් හොඳයි. ඒකයි වෘත්තිමය technical schools වලට vocational schools වලට ළමයි ගිහිල්ලා. නමුත් දැන් ඒක අපේ දැන් දැනුත් ඒ தත්ත්වයේ තියෙනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල වෘත්තිකයන්ට ඒ කියන්නේ දැන් plumbers ලා electricians ලා ඒ වගේ ඈන්ට technical education එක ගත්තයන්ට ඇත්තටම job opportunities ගොඩක් වැඩි. ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් හිතන්න අවස්ථාවකුත් දැන් කියලා තගල්පලම් මෙයාවිලා තියෙනවා. මං කියව ටීචර්ස්ට ෆ්‍රීඩම් තියෙනවා කියලා. ඒක ෆින්ලන්ඩ් වල තියෙන ලොකු විශේෂත්වයක්. නැෂනල් කරිකියුලම් එකක් තියෙනවා. නමුත් හැම ටීචර්ටම ෆ්‍රීඩම් එක තියෙනවා තමන්ගේ ස්කෝලේ තමන්ට අවශ්‍ය විදියට ටීචින් ඩිසයින් එක කරන්න ක්ලාසස් වල. ඉතින් ඒකෙන් ඇත්තටම ලොකු එන්තික ඒ ටීචර්ස්ට එක ටීචර්ට ගොඩක් කාලවට ඒ ළමයි ගොඩක් දෙනෙක් හම්බ වෙනවා ගොඩක් කාලයකට. ඉතින් ඒ ඇත්තටම ළමයිට කිට්ටු වල බලා ගන්න පුළුවන් මේ ළමයාට මොකද්ද තියෙන අමාරුව. මේ ළමයාගේ ස්ට්‍රෙන්ත් එක මොකද්ද? ඒ වගේ ටීචර්යි ළමයි අතර හොඳ ඒක හැසිරීමක් තියෙනවා දීර්ඝකාලීනව. ඉතින් ඒකෙන් ඒගොල්ලන්ට හම් වෙනවා ටයිම් ෆික්ස් කරන්න. ඒ වගේම තමයි අර නොටොනොමි වගේම ඒ ටීචර් වග කියන්න ඕනේ ඒ ළමයිගේ තියෙන ප්‍රොබ්ලම්ස් ෆික්ස් කරන්න. ඒ කියන්නේ ළමයි හැමෝම ඒගොල්ලෝ බිලීව් කරන බොහොම ග්‍රෝත් මයින්ඩ්සෙට් විදියට ළමයාම හැම ළමයටම ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ බිලීව් කරනවා ඉන්ස්ට්‍රක්ෂන් එක හදා ගන්න ඕනේ කියලා. ඒ හැම ළමයාම අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට අරන් එන්න. ඉතින් ඒක අර ඔටොනොමියත් එක්කම ටීචර්ගේ රෙස්පොන්සිබිලිටි. ඉතින් ඔච්චර හොඳට හැම දෙයක්ම කරන රටකට අපිට හිතනවා ඇති මේ දැන් මේ ළමයි ඉස්කෝලෙන් පටන් ගන්න මොන අවුරුද්දද කියලා. ඇත්තටම ගොඩක් අනිත් රටවලට සාපේක්ෂව පස්සේ කාලේ තමයි ළමයි ඉස්කෝලෙන් පටන් ගන්නෙ. අවුරුදු 7 තමයි ඒගොල්ලෝ ඉස්කෝලෙන් පටන් ගන්නෙ. ඉතින් ඒක විශේෂත්වයක් අනිත් එක තමයි හැම දවසම විනාඩි 45ක්වත් ප්ලේ කරන්න දෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් අපේ රටවල තියෙනවා ප්ලේයින් කියන්නේ නිකන් විනෝදයට සෙල්ලම් කරන එක නිකන් සෙකන්ඩරි. এডুকেෂන් ක්ලාස් රූම් එක ගුවන් කතා නම්බර් 1 කියන්නේ එහෙම නැහැ. ඒගොල්ලෝ ගොඩාක් ලොකු වැලියු එකක් දෙනවා ප්ලේ වලට. මොකද ජීවිතේ ටික කාලයක් අපේ කරන්න හම්බෙන්නේ. ඒ කාලේ තමන් නිදහස් කරගෙන එන්ජොයි කරන්න. ඒකට ඒගොල්ලන්ගේ සේයින් එකක් තියෙනවා ෆිනිෂර් බිලියු කරන එකක් තමයි if you don't enjoy it you will forget soon කියලා. ඒ කියන්නේ එන්ජොයි කරන්න නැතුව ඉගෙන ගන්න දේක් ඉක්මනට අමතක වෙනවා. ඒකින්ද ඒගොල්ලෝ ගොඩක් ස්ට්‍රෙස් කරන ප්ලේ ටයිම්. හෝම්වර්ක් අඩුයි. හෝම්වර්ක් ඒගොල්ලෝ හිතන්නේ ගෙදර කාලය අපි ගොඩක් වෙලාවට ළමයි වැඩම් කරන්න ඕනේ. ඒ කාලය තමන්ගේ පවුල සමග ලයිෆ් ලෙසන්ස් ඉගෙන ගන්න තමයි ස්පෙන්ඩ් කරන්න ඕනේ කියලා. World indices ගොඩක් ඒ වගේ උඩ හරිය ගැවසෙන රටක් හැටියට ෆින්ලන්ඩ් වල අධ්‍යාපන ක්‍රමය අපි සාකච්ඡා කරේ. මේකෙන් කිසි විදිහක් කියන්නේ නැහැ ශ්‍රී ලංකාව වගේ රටකට මේක කෙලින්ම අපිට මේක ගන්න පුළුවන්. හරි මේක බොරව කරන්න පුළුවන් කියලා අපි බලන්න ඕනේ මේකෙන් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා මේ තව රටක්. දැන් PISA rankings වල අවුරුදු 3ක් පිටපිටම නම්බර් 1 ආ සිංගප්පූර්. අපි බලමු සිංගප්පූර් এডুকেෂන් සිස්ටම් එක කොහොමද කියලා. දැන් ඕගොල්ලන්ට පෙනෙයි ඒ এডুকেෂන් සිස්ටම් එකේ ෆින්ලන්ඩ් වල අතර වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ සමහර දේවල් වලදී එක්කව වෙන්න බලනවා කියන එක. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ වෙනකන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලනට. Thank you.